ඇයෙන් පැය පුවත් තරං එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ගුරු පොකුරෙන් සිදු වූ මහා විනාශය නොසිතූ ලෙස කනගාටුදායක සිදුවීම් රැසක්. කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත්, මියගිය ඒ සියලු දෙනා පසුගියදා පැවති ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූ අය බවත් වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හෙළි කළාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙම මියගිය ගුරුවරු ලංකාවේ සියලු පළාත්වලට අයත් අය බවත්, ඒ අතර ආනමඩුව, හලාවත, අනුරාධපුර, පුත්තලම, නුවරඑළිය, වලපනේ මෙන්ම අම්පාර යන ප්‍රදේශවලින්ද ගුරු මරණ වාර්තා වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනිය සඳහන් කළේ මේ වන විටත් ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරු අතරින් 400කට ආසන්න ගුරු පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බවත්, ඇතැම් පාසල්වල ගුරු කාර්ය මණ්ඩලයේම ආසාදනයට ලක් වූ පුවත්ද වාර්තා වී ඇති බවත්ය. හලාවත ජෝෂප් වාසිදුහලේ ගුරුවරයෙකුද පසුගියදා මරණයට පත් ඇති අතර, එම ගුරුවරයා අවසන් මොහොත දක්වාම ගුරු උද්ඝෝෂණවලට සම්බන්ධව සිටි අයෙකු බව, ඔහුගේ බිරිඳ පවසා ඇති අතර මෙම ගුරුවරයා කොවිඩ් නියුමෝනියා තත්වයෙන් මිය ගිය බවට මරණ පරීක්ෂණ වාර්තා සඳහන් කර තිබියදී, මෙම ගුරු සංගම් නියෝජිතයින් එම මරණ වෙනත් හේතු නිසා මිය ගිය බවට පවසා සිටීම විමතියට කරුණක් වන බවද ඇය පැවසුවාය. මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක සිට ලංකාවේ ජාතික පාසල් 373ක හා පළාත් පාසල් 9782ක පාසල් සිසුන් 4,6368කට පමණ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පවා එන හිට ඇත. මේ සියලු අධ්‍යාපන කටයුතු සිදු වූයේ පාසල් ගුරුවරු 249,494ක් අතරින්.